ක්‍රිකට් වලට හොඳටම සපෝට් කරන ගොඩාක් ක්‍රිකටර්ස්ලා අරගෙන හොරෙන් බොනෝ බැට්ස්මන් කෙනෙක් එයා යන්න ඉස්සෙල්ලා කල්පනා කරනකොටම එයා හැක් වෙලා ඉවරයි රයිට් එයාට ඔක්සිජන් ඕනේ මේකේ බෝතලයක් දෙකක් අරන් බීලා බැලුවා නම් ඕනෙක් කෙනෙකුට මේක තේරෙනවා ද කැප්ටන් කෙනෙක් වුණාම ඊට වැඩි ඉතින් සමහර කට්ටිය පර්ෆෝම් කරන්න බැරි කැප්ටන්සී එකක් දුන්නම ඒකලන්ට පර්ෆෝම් කරන්න බෑ මෙන්ටල් ක්ලැරිටි එක නැහැ ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා YouTube නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න දැන්ම කතා කරන්න 0.88 26 773 77 අයබෝවන් ජීවිතේට කොයිතරම් ජලය වුණාද පෝෂණය අවශ්‍යද එතකොට එතනින් එහාට ගියාට පස්සේ ක්‍රීඩාවට මේ කොයිතරම් වැදගත් වෙනවද ක්‍රීඩාවේ නියැලෙනායට ජලය එහෙම නැත්නම් පෝෂණය පැත්තෙන් ගත්තොත් කොයිතරම් වැදගත් වෙනවද මේක ගැන ලංකාවේ හරි ලෝකෙ කට්ටිය හිතලා තියෙනවද එහෙම නැත්නම් ලෝකෙ බොහෝ දෙනෙක් හිතලා තියෙනවද පරිශන කරලා තියෙනවද ඒ පිළිබඳව නිෂ්පාදන හඳුන්වා දෙන්න මේ ගැන හිතද්දී අපිට එක්තරා අපූර්ව නිෂ්පාදනයක් සහ එහි නිර්මාතෘ එහෙම නැත්නම් මේ සංකල්පය හඳුන්වා දුන්න කෙනා අපිට හොයාගෙන යන්නට හැකියාවක් ලැබුණා. SL Sport අපේ හිතවතුන් බොහෝ දෙනෙක්ම අපි දන්නවා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවට නැඹුරු ඉච්ඡාය. ඒ නිසා ඔබට මේක කොයිතරම් වැදගත් වේද කියලා තව ටිකක් ඉස්සරහට මේ සාකච්ඡාව නරඹද්දී ඔබට වැටහෙවි කියලා විශ්වාස කරනවා. ඉතින් අටුවා ටික ලොකුවට කියන්නට අවශ්‍ය නැහැ. එතකොට මේ නිෂ්පාදනය එහෙම නැත්නම් මේ සන්නාමය ලංකාවට අඳුනලා දීලා ඒක ලෝකෙට ගෙනියන්නට ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා. මේ ගැන තමයි අපි කතා බහ කරන්න හදන්නේ. ඔහු නවින් ලැරි ජෝර්ජ් අයබෝන් ඔබතුමාට. අයබෝන් උදාර ලොකු දේවල් කතා බහ කරන්න තියෙන තැනක්. එතකොට අපි මුලින්ම කිව්වොත් මේක තමයි නිෂ්පාදනය. අර ලංකාවෙන් ලෝකෙට යන නිෂ්පාදනය. මේක ගැන බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මේකේ අපි ගැඹුරට කතා බහ කරන්න ඕන දේවල් තියෙනවා. ඊට පෙර ආතුව මේ අපි හමු දැන් මේ ඔක්සිජන් ගැන කතා කරොත් ඔක්සිජන් කොයිතරම් වැදගත් වෙනවද කියන අමුතුන් කියන කාරණාවක්නේ. හැබැයි ඔබතුමාට මේ ඔක්සිජන් ගැන හිතුනේ වෙන තැනකින්. මම කැමතියි ඒ ගැන පොඩ්ඩක් දැනගන්න. ඔව් උදාර මේ ඔක්සිජන් ගැන හැමෝම දන්නවා. ඒක රහසක් නෙමෙයි. නමුත් අපි කොහොමද මේ ස්පෝර්ට්ස් පැත්තට මේක එකතු කරන්න කියලා අපි විශේෂයෙන් බලන්න ඕනේ. ගොඩක් කට්ටිය කියන්නේ ස්පෝර්ට්ස් වලදී වතුර බොන්න එපා කියලා ඉවෙන්ට් එකේදී. හැබැයි ඔබතුමා මේක වෙන තැනකින් ගන්න හදනවා. එතකොට ඔබතුමාට සංකල්පෙන්නේ නෑ මේක ඊට වැඩිය වෙනත් ක්‍රමවේදයකින් ක්‍රීඩාවේ නියැලෙන අයට සමීප කළ යුතුයි කියලා. අපි මේ කන්සෙප්ට් එක එන්නේ කොතනින්ද? අපි උදාහරණ අපි බලමු අපි සාමාන්‍ය ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකක් කරද්දී ප්‍රොෆෙෂනල් ස්පෝර්ට්ස්මන් කෙනෙක් එයා වෝම් අප් කරනවා. වෝම් අප් කරලා ඔයාලට මතක ඇති අපි ටිකක් ග්ලූකෝස් අරන් ගන්නවා. ඒ ගන්න ඉන්ස්ටන්ට් එනර්ජියක් ගන්න. එතකොට ග්ලූකෝස් වල තමයි එහෙම නැත්නම් අපි කන බොන කෑමේ තමයි පෝෂණයේ ඒ ශක්තිය තියෙන්නේ, එනර්ජි එක තියෙන්නේ. නමුත් ඔක්සිජන් නැතුව ඒක පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් මම දැන් කිව්වේ ග්ලූකෝස්. ග්ලූකෝස් එනර්ජි වලට කන්වර්ට් වෙන්නේ ඔක්සිජන් වලින්. එතකොට අපි වෝම් අප් කරලා ඉන්ස්ටන්ට් ග්ලූකෝස් ටික ගත්තාම ඒක ඉන්ස්ටන්ට්ලි අපිට එනර්ජියක් ඇටියට ඒක සපෝට් කරනවා. ඒ වගේ හැම අපි ගන්න හැම ප්‍රෝටීන් වලද එහෙම නැත්නම් නියුට්‍රිෂන්ස් විටමින්ස් ඒ හැම දෙයක්ම අවශෝෂණය කරන්න අපිට ඔක්සිජන් අනිවාර්යම ඕනේ. උදාර ඔක්සිජන් අපිට අවශ්‍ය වෙනවා 6%ක් දවසකට. නමුත් අපිට ලැබෙන්නේ 5%. හැමතිස්සෙම අඩුයි. අපි AC වාහනයක යනවා නම් එතනත් අඩු වෙනවා. AC කාමරයක නිදා ගන්නවා නම් එතනත් අඩු වෙනවා. AC ඔෆිස් එක වැඩ කරනවා නම් එතනත් අඩු වෙනවා. එතකොට 100ට කොයි තරම් ප්‍රමාණයක් අඩු වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට නිතරම නිදිමත හැදෙන්නේ. නිදිමත හැදෙනවා කියලා කියන්නේ නිතරම නිදිමත හැදෙනවා කියලා කියන්නේ ඔක්සිජන් අඩුයි, බ්‍රේන් එකට අඩුයි කියන එක. ඒ 6%ක් ලැබෙන්න ඕන තැන 5%ක් ලැබෙන්නේ නිසා අපිට නිින්දක් අවශ්‍යයි. මිනිමම 8 අවස්වත් නිින්දක් අවශ්‍යයි අපිට. ඒ 8 අවස් අපිට ඒ කව කරගන්න බැරි නම් ස්පෝර්ට්ස් කරන එකේ තේරුමකුත් නැහැ ඇත්තටම කියනවා. අපේ ඔක්සිජන් වෝට් එකකින් වෙන්නේ ඊට ඒ 1% සපෝට් කරන්නේ නැහැ. 1% එකට රීච් කරන්න සපෝට් එකක් දෙනවා මිස. මොකද 1% තිබ්බනම් තව එක්ස්ට්‍රා 1% තිබ්බනම් අපිට නිදා ගන්න ඕනෙත් නැහැ.
ඒකනේ එහෙම නිදාගන්න ජීවත්වෙන්න පුළුවන්ද කියලා නෑ. ඒ එනර්ජි එක අපිට යූස් කරන්න පුළුවන්. නිදා ගැනීම සිද්ධ වෙන්නේ අපේ එනර්ජි එක අර 1% එක ලැබෙන්නේ නැති නිසා ඒක රීටේන් කරන්න උදව් කරනවා ඒ 1% එක. ඒ නිසා තමයි අපිට මිනිමම් 8 අවසක් අපිට ඕනේ කියලා කියන්නේ. ක්‍රීඩාව පැත්තෙන් ඔබතුමා මේක මේ ප්‍රොඩක්ට් එක හඳුන්වලා දෙනවා ලංකාවේ මයිතන සුපිරිපන්තියේ වෙලන්ස් සල්වලේ මේක ගන්න පුළුවන්. මේක ගැන අපි පොඩ්ඩක් විස්තර කතා කරමුකෝ. පළමුවෙනි අපි පටන් ගත්තේ බෙවරේජ් කම්පැනියක්. හා හා. Soft beverages. මොකද කම්පැනි නම මම පොඩ්ඩක් බාධා කරන්නට කොහොමද? Honorable Beverages Private Limited කියලා. Right. ඇත්තටම මම මේ මගේ වෘත්තිය ඇත්තටම shipping and logistic. මේ සම්බන්ධයට මම පැත්ත බලා හිටියේ නෑ ඇත්තටම කියනවා. මම අවුරුදු 25ක් විතර මගේ ශේස්ත්‍රයේ shipping and logistic පැත්ත තමයි හිටියේ. නමුත් මේ දෙයට එන්න සිද්ධ වුණේ මම යම්කිසි soft drink එකකට ඇඩික්ට් වුණා. ඇඩික්ට් වුණා කියලා කියන්නේ මම Gulf region එක يعني Dubai වල ඉන්නකොට මට වුණේ මම වතුර වෙනුවට බොන්න පටන් ගත්තේ යම්කිසි කෝලා වර්ගයක්. ඒ කෑන් එක කඩපුවම මගේ අත වෙවුලන තරමටම ඇඩික්ට් වුණා. මගේ කටත් ඒ පස්සේ දුවනවා. එතකොට මම කොහමද අවුරුදු දෙකක් විතර තමයි හිටියේ මම ලංකාවට එනකොට මට ඩයබටික්ස් ඇදිලා ප්‍රශ්න ගොඩයි. ඊට පස්සේ අපි විශේෂයෙන්ම අපි TL කියලා ප්‍රොඩක්ට් එකක් ඉනිෂියලි කරා. ඊට පස්සේ තමයි බෝටල් රිසර්ච් එකක් කරේ ඇත්තටම කියනවා. මේ පොඩි බාධාවක් කරන. ඇයි එහෙම රිසර්ච් එකක් කරන්න හිතුනේ දැන් වෙන අපි හිතමු බේවරේජස් පැත්තනේ මුලින්ම හිතුවේ. ඇයි වෝටර් පැත්තට ටර්න් වෙන්න හිතුවේ? මොකද වෝටර් ගැන හැමෝම ප්‍රශ්නයක් කරන්න පටන් ගත්තා. මොකද මම පාවිච්චි කරන්නේ වතුර මොනවාද? මේක සුදුසුද නැද්ද? ඒ වගේ දේවල් මගෙන් ප්‍රශ්න කරද්දි මම හිතුවා ඔව් මම ඒ කියන්නේ යම් කිසි දෙයක් මම කරද්දී උදාර මම ඒ ගැන සම්පූර්ණ අංග සම්පූර්ණ රිසර්ච් එකට යන්න ඕනේ. ඒක තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ මම ෂිපින් කරද්දිත් ඒක මාස්ටර් කරන තරමටම මගේ ඒ වෘත්තියේ මම ඒකට යෙදුනා. ඒ වගේ වෘත්තිය මොකක් වුණත් ඒක ගැන රිසර්ච් එකකින් තමයි එන්නේ. එතකොට දැන් ඇත්තටම මේ ගැන රිසර්ච් එකේදී ඔබතුමාට මොනවද අහුවුනේ? ඇත්තටම මම බෝතල් වතුර ගැන මම හොයලා බැලුවා. ඒ කියන්නේ වෝටර් රිසර්ච් එකේදී මම ඒ කියන්නේ මුහුදේ තියෙන වතුර ගැනද, ගඟේ තියෙන වතුර ගැනද, ලිඳේ තියෙන වතුර ගැනද හැම දෙයක්ම හොයන බෝතල් ගැනත් මම හොයන්න පටන් ගත්තා. බෝතල් වතුර වල තියෙන දේවල්. එතකොට ඇත්තටම බෝතල් වතුර විකුණන බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ බෝතලෙ විකුණන වතුර විකුණන නෙමෙයි. බෝතලෙ විකුණන ප්ලාස්ටික් බෝතලෙ විකුණන. ඒ වෙනුවට තමයි මේගොල්ලෝ ඒ කියන්නේ වතුර නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙන්නේ. ඒක මේ රටේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. වතුර පිරිපහදුව වැඩි. ඕ පියුරිෆයිඩ් කියලා කියපුවාම ඒකේ තියෙන ඔක්කොම සංඝටක ඉවත් වෙන පියුරිෆිකේෂන් එකේදී. ඒකේ තියෙන නියමයන් ඒ කියන්නේ මිනරල්ස් ඒකේ තියෙන ජීව ගුණය නැති වෙලා යනවා. ෆිල්ටරේෂන්. ඉතින් මගේ එක සිතුවිල්ලක් මට නිකන් මතක් වුණා. මම ඉස්කෝලේ යන කාලේ ග්‍රේඩ් 8 හරි 9 හරි මගේ ටීචර් මට කිව්වා ඇඳගෙන ඔක්සිජන් ජීවනයේ ඔක්සිජන් ජලයේ දිය කරන්න පුළුවන් කියන එක උදාහරණ. ඒ thinking එක ඒ thought එක අරගෙන තමයි ඒ සිතුවිලි පොඩි සිතුවිලි අරගෙන තමයි මම කල්පනා කරා එහෙනම් ජලයට ජීවන එකතු කරන්න පුළුවන් දෙයක් මොකද්ද කියන එක තමයි මගේ ඔළුවට ආවේ ඉස්සල්ලා. එතකොට මම ඉස්සල්ලා කිව්වා වගේ අර මට මතක් වෙච්ච එක ඔක්සිජන් දිය කරන්න පුළුවන් කියන සිතුවිලි අරගෙන මම ඉතින් උත්සාහයක් දැරුවා ජලයට ඔක්සිජන් එකතු කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒක කරන්න බෑ. ඒක ලේසි නෑ කියලා කියන්නේ ඒකට මොකක් හරි ක්‍රමවේදයක් අවශ්‍යයි කියන එක මට තේරුණා. ඊට පස්සේ හොයලා බලපුවාම සාමාන්‍ය ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මිලිග්‍රෑම් 5 ලීටරයකට. මිලිග්‍රෑම් 5 ලීටරයකට. සාමාන්‍ය අපි කිමු දූවිලි ඇල්ල වගේ තැනක සමහරට මිලිග්‍රෑම් 7ක් වෙනකන් තියෙන්න පුළුවන්. මොකද ඒ වැටෙන වතුර වල තියෙන අවකාශයේ තියෙන ඔක්සිජනුත් එක්ක එකතු වෙන නිසා ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම ඒ thinking එක ඒ සිතුවිල්ල අරගෙන තමයි මම ටෙක්නොලොජියක් හැදුවා ඇත්තටම කියනවා. ඒ ටෙක්නොලොජි එක ඉතින් සාර්ථකයි. මේ බෝතලේ හැටි සැහැන්න වෙනස් මට හිතනවා. මට
වෙළඳපොළේ හැමලා තියෙන වෙනත් වතුර බෝතල් සහ අනිත් බෝතල් දිහා බලනම මේ බෝතලේ ටිකක් වෙනස් හැඩයක් තියෙනවා. ඇයි මෙහෙම හැඩයක් හදුවේ? ඒකත් පොඩි ලොජික් එකක් තියෙනවද? ඔව් දාර ඕකේ කවරින් එක ඕකේ ඒ කියන්නේ ඩිසයින් එක හැම දෙයක්ම උවමනා වෙනවා මේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ අපිට සාමාන්‍ය වතුර බෝතලයකට දාන්න බෑ ඔක මේ බෝතලේ ඇද වෙනවා. එහෙම නැත්නම් දිග ඇරෙනවා. මේක හයි ප්‍රෙෂර්, එතකොට ටෙම්පරේචර් ලෙවල්ස් ඔක්කොම බැලන්ස් කරලා කරන එකක්. ඒ නිසා තමයි ඔක ඩිසයින් කරලා තියෙන්නේ. අනිත් එක මේක ජීව ගුණය වැඩි නිසා ඒක තමයි සිල්වර් කලර් එක අපි යුතු කරන්නේ. මොකද මේ ඉරු එළිය ඉවත් කරන්න. හොඳයි, දැන් ඊළඟ කාරණාව තමයි දැන් මේක ගොඩාක් වැදගත් වෙන්නේ මම හිතන්නේ ක්‍රීඩාවල නිරත වෙන අයට. ඔබතුමා ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම. ඔව්, උදාහරණ මෙහෙමයි. දැන් අපි ගමකෝ ස්පෝර්ට්ස්මන් කෙනෙක් ගත්තාම එයා මේ ලංකාවේ වෙන රටකට යනවා කියලා උදාහරණයක්. එතකොට එයා යනකොට එයා 4 hours, 8 hours, 12 hours, 24 hours flight එක. එතකොට ඒ ෆ්ලයිට් එක ඇතුලේ ඔක්සිජන් නැහැ. ඒකයි ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාම ෆ්ලයිට් වල බෑග්ස් ඉන්නේ, ඔක්සිජන් බෑග්ස් ඉන්නේ, ඒගොල්ලන්ට සපෝට් කරන්න තමයි ඒක තියෙන්නේ. ඉතින් කොහොම හරි ට්‍රැවල් කරලා ඉවර වෙනකොට එයා හැක් වෙලා යන්නේ. ඒ කියන්නේ හොඳටම මේ ඔක්සිජන් උමනාවෙන් යන්නේ හොඳට මාංශ වෙලා. එතකොට එයා ආයේ මේ බොඩි එක රීජිනුවේට් වෙන, එහෙම නැත්නම් ආයේ නැවත යථාතත්වයට ගන්න එයා සමහර ඒ ට්‍රැවල් පීරියඩ් එක අනුව එයා රෙස්ට් කරන්න වෙනවා ගොඩක් වෙලාවට. එයාව ඒකම එයාගේ මෙන්ටල් ක්ලැරිටි එක හරියට තියෙන්න ඕනේ. මෙන්ටල් ක්ලැරිටි එක තියෙන මෙන්ටල් ක්ලැරිටි එක නැත්නම් එයාට අපි කියමුකෝ රග මැච්චක් කියලා බෝලේ අල්ල, ඒ කියන්නේ එයාට ඒක කන්සන්ට්‍රේට් කරලා හරියට වැඩක් කරන්න බැරි වෙනවා. හරියට ගෝතේම මානසික ඒකාග්‍රතාවය කියන එක ක්‍රීඩාවේදී කොයිතරම් වැදගත්ද ඒක තමයි මේ අර වෙදී නැති වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ මෙහෙම තව දෙයක් තියෙනවා. අපි ඕවර් කන්සන්ට්‍රේට් කරනකොට, ඒ කියන්නේ ස්පෝර්ට්ස්මන් කෙනෙක් විශේෂයෙන්ම ඉන්ඩිවිජුවල් ස්පෝර්ට්ස්මන් කෙනෙක් ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් වලදී අපි කිමු මසල් බිල්ඩර් කෙනෙක්, බොඩි බිල්ඩර් කෙනෙක් එයා ගිහිල්ලා පර්ෆෝම් කරද්දී එයා දවස් ගානක් හිතන්න පටන් ගන්නවා, කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් මම මේක ෆේස් කරන්න ඕනේ, මේක කොයි මාසල් එකද මම පෙන්වන්න ඕනේ, ඒ වගේ එයා දිගටම හිතාගෙන යනකොට එයාගේ බ්‍රීතින් ලෙවල්ස් අඩු වෙනවා. එයා බ්‍රීත් කරන්නේ නැහැ. ඒකයි අර ලොකු සුසුමක් කියලානේ සමහර වෙලාවට. අපි ලොකු සුසුමක් කියලා තමයි ආයෙ රීස්ටාර්ට් එකක් ගන්න. එතකොට මේක දිගින් දිගටම දවස් ගානක් මෙයා හිතන්න පටන් ගත්තාම මෙයාගේ බ්‍රේන් එකට ඕන කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට බ්‍රේන් එකට ඔක්සිජන් අඩු වෙනවා කියන්නේ එයාගේ මෙන්ටල් ක්ලැරිටි එක අවුට් රයිට්. එතකොට එයාගේ එතන ගිහිල්ලා ෆෝකස් කරද්දී සමහර වෙලාවට මේ මෙයා අපි කිමු එයා ගිහිල්ලා ස්ටේජ් එකට ගිහිල්ලා පර්ෆෝම් කරන්න හදනවා කියලා සමහරට එයාට කලන්තේ දාලා වැටෙන්න පුළුවන් තරමට දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා ඩ්‍රොප් ඩෙඩ්. ඒක ලොකු රිස්ක් එකක්. ඉතින් අපි අර පොඩි කාලේ සෙල්ලම් කරනවා වගේ නෙමෙයි. පොඩි කාලේ අපි සෙල්ලමකට වැදලා අපි බොම hina vela eka hari sahalluwen karana deyak targa karitwe lokuta daninne neha namuth me wage individual event ekka yanakota professional sportsman kenek unama eyata godak wagakimak thiyena saha deval thiyena. එතකොට දැන් අපි හිතමු ස්පෝර්ට්ස්මන් කෙනෙක් අපේ channel එකට බොහෝ දෙනෙක් ඉන්නවා, බොහෝ දෙනෙක් නර්මනවා. ඒ අය මේක පානය කරනු ලැබෙන්නේ මොනවාද? ඔක්සිජන් විතරවද? ඔව් උදාර දැන් මේම අපි සාමාන්‍යයෙන් මම ඉස්සල්ලා අපි මම ගොඩක් කතා කරේ නේ ඔක්සිජන් සම්බන්ධ. අපිට විනාඩි දෙකක් ඔක්සිජන් බ්‍රේන් එකට යන්නේ නැත්නම් අපි ඉවරයි. ඔව්. එතකොට බ්‍රේන් එක තමයි අපිව ජීවත් කරවන්න ඔක්සිජන් ඉල්ලන්නේ, හැම වෙලාවෙම ඉල්ලන්නේ බ්‍රේන් එක. අපි හાર્ට් එකවත් නෙමෙයි. රයිට්? අපේ අතපයත් නෙමෙයි, අපි බ්‍රේන් එක තමයි අපි ජීවත් කරන්න සාමාන්‍යයෙන් ඉල්ලන්නේ ඔක්සිජන්. එතකොට වෙන්නේ අපිට ලන්ස් වලින් හරියට ලැබෙන්නේ නැත්තම් රයිට්, අපි හાર્ට් එක කරන්නේ අපේ බොඩි එකේ තියෙන බ්ලඩ් එකේ තියෙන ඔක්සිජන් ටික බ්‍රේන් එකට සපෝට් කරනවා රයිට්. අපි බලන්න ඇති අපි දන්නවා හොඳට අධ්‍යක්ෂ කොවිඩ් කාලේ ගොඩක් මේ ප්‍රශ්න ඇති වුණේ
මොද ලන්සලින් ඔක්සිජන් එන්න ඇති නිසා. මේ වතුර එක බීපුහම වෙන්නේ අපේ ඉන්ටෙස්ටින්ස් වලින් බ්ලඩ් ස්ට්‍රීම්ස් වලින් සපෝට් කරන බ්‍රේන් එකට හොඳ ඔක්සිජන් ලෙවල් එකක් දෙන්න. දැන් අපි ගත්තොත්ම ලංකාවේ විවිධ ක්‍රීඩා තියෙනවා. ක්‍රිකට් අතිශයනාට පාපන්දු රග්බි එතකොට බොඩි බිල්ඩින් පැත්තෙන් ගත්තොත් එම ඒ ඒ ක්‍රීඩාවට මේවා ගැලපෙන්නේ කොහොමද? අපි උදාහරණයක් වශයෙන් අපි ක්‍රිකට් ගමු. දැන් ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් අපි කියමු ෆාස්ට් බෝලර් කෙනෙක් කියලා. ෆාස්ට් බෝලර් කෙනෙක් යා කීපරක් දුවන්න ඕනේ අපරාණ අපේක. රයිට්. එතකොට සමහර වෙලාවට ටෙස්ට් ප්ලේයර් කෙනෙක් නම් ඕවර 80ක් විතර එයාට කරන්න වෙනවා. රයිට්. ඒක ලේසි දෙයක් නෙමෙයි. මේ හැම දෙයකටම ඕනේ ඔක්සිජන්. මේකේ බෝතලයක් දෙයක් අරන් බීලා බැලුවා නම් ඕන එක්කිනුට මේක තේරෙනවා මොකද්ද මේ කියන්නේ අවුට්කම් එක කියලා. මොකද හති දාගෙන එයාගේ එනර්ජි එක යූස් කරන්න ඔය නිකන් හිතලා බලන්න අපිට ඕනට වැඩිය කල්පනා කරන බැට්ස්මන් කෙනෙක් එයා යන්න ඉස්සෙල්ලා කල්පනා කරනකොටම එයා හැක් වෙලා ඉවරයි. රයිට්. එයාට ඔක්සිජන් ඕනේ. අර මං කිව්වේ අපි පොඩි කාලේ ස්පෝර්ට්ස් කරනා වගේ ප්‍රොෆෙෂනල් කරද්දී අපි ඕනට වැඩිය කල්පනා කරනවා. ද කෝච් මොනා කියයිද, එහෙම නැත්නම් කැප්ටන් මොනා කියයිද, ද කැප්ටන් කෙනෙක් වුණාම එයාට ඊට වැඩි. ඉතින් සමහර කට්ටිය පර්ෆෝම් කරන්න බැරි කැප්ටන්සි එකක් දුන්නම ඒගොල්ලන්ට පර්ෆෝම් කරන්න බෑ. මොකද එයාගේ මනස සෑල්ලු නැහැ. එයා මෙන්ටල් ක්ලැරිටි එක නැහැ. එයාට හිතා ගන්න බෑ මොන වගේ ඩිසිෂන් එකක් ගන්න ඕනද කියලා. ඒ වගේ දැන් ක්‍රිකට් වලට හොඳටම සපෝට් කරන මොකද මේකේ ගොඩක් ක්‍රිකටර්ස්ලා ඔනස්ලි අරගෙන හොරෙන් බොනෝ. අපි පොඩි කාලේ වගේ නෙමෙයි. අපි ඉස්සර මොනාරි බෝතලයක් පෙන්නලා ඒක පෙන්නාරි දුවන එහෙම නැත්නම් උදුරන දුවන. දැන් එහෙම නෙමෙයි. දැන් කට්ටිය මේවා බෝතල් වල අරන් ගිහිල්ලා වෙන බෝතල් වලට දාලා බොනවා. ඒ වගේ දේවල් තියෙනවා. බෝතලේ හංගගෙන බොන දේවල් තියෙනවා. මේක එක්ස්පෝස් කරන මේ වගේ ප්‍රොඩක්ට් එක මේ වෙලාවට ලංකාවට ඉක්මනින්ම යන්න ඕන ප්‍රොඩක්ට් එකක් මේක ඇත්තටම කියන. නමුත් තම සමාජයේ තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට ක්‍රිකට් ගැන අපි උදාහරණයක් ගත්තේ අපි දකිනවා ලංකාවේ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ වෘත්තීය ජීවිතේ ඉදිරියට යන්නට බැරි වෙලා තියෙනවා. බොඩ ලෙඩ වැඩි වෙලා. හැබැයි මම හිතන්නේ මේක සොලියුෂන් එකක් වෙයි කියලා අපිට හිතෙනවා. ක්‍රිකට් විතරක් නෙමෙයි බාපන්දු රග්බි ලංකාවේ ඕනතරම් ක්‍රීඩා තියෙනවා. ඒ හැම ක්‍රීඩයකටම මම හිතන්නේ වටිනා කියන ප්‍රොඩක්ට් එකක් කියලා තමයි අපිට නම් හිතෙන්නේ. අවසාන වශයෙන් ඔබතුමා මොකද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේක අරගෙන මම චැලෙන්ජ් කරනවා. ඕන එක්කිනුට මම මේ ස්පෝර්ට්ස් පැත්තේ මම චැලෙන්ජ් කරනවා. මේක අරගෙන බීල බල්ලා එයාගේ පර්ෆෝමන්ස් එන්හෑන්ස් කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න කියලා කියන්නේ. මොකද අනිවාර්යයෙන් මේක එන්හෑන්ස් කරන්න පුළුවන්. අපි කියමු ඔලිම්පික් යන්න ඉන්න එක්කෙනෙක්. එයා බ්‍රොන්ස් එකක් ට්‍රයි කරනවා නම් එයාට ගෝල්ඩ් එකකට මේක යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මට විශ්වාස කරන්න පුළුවන් මේකට යන්න පුළුවන් කියලා. ක්‍රීඩා ශිස්ත්‍රීන් බොහෝ දෙනෙකුට අපි අභියෝගයක් දුන්නා. අපි නෙමෙයි ලැරි මාත්‍ය අභියෝගයක් දුන්නේ. මේක පාවිච්චි කරලා බලන්න තමන්ගේ ක්‍රීඩාවේ දියුණුව කොයිතරම් වැද්දි දියුණු වෙලා තියෙනවද මේක පාවිච්චියත් එක්කම. එතකොට සමහරට බ්‍රොන්ස් එකක් සිල්වර් එකට යන්න පුළුවන්ද, එහෙම නැත්නම් ගෝල්ඩ් එකකට යන්න පුළුවන්ද මේක ට්‍රයි කරන්න කියන එක තමයි කියන්නේ. ඉතින් ලංකා වෙළඳ පොලේ තියෙනවානේ ස්පා එකේ තියෙනවා. ඒ වගේම ලාෆ් සුපර් මාකට්ස් වල ඒ සුපර් මාකට්ස් දෙකේම තියෙනවා. කෙනෙකුට ගන්න පුළුවන්. කවුරු හරි පෞද්ගලිකව ඔබතුමාට කතා කරලා කෝල් එකක් දීලා මේව ගන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම සප්ලයි කරන්න එහෙම නැත්නම් එහෙම ලබා දෙන්න හැකියාවක් තියෙනවද? ඔව්, අපි ඇත්තටම දැන් සැලසුම් කරලා තියෙනවා ස්කූල්ස් වලට. අපි ස්කූල් ප්‍රයිස් එකක් දෙන්න. මොකද ටිකක් මේක ටිකක් ගණන් ස්කූල්ස් වලට ඒගොල්ලන්ගේ මාර්ජින් ඒ කියන්නේ කැන්ටින් එකේ මාර්ජින් එක අනුව අපි බලලා මේක තව ටිකක් අඩු කරලා අපි දෙන්න අපි ප්ලෑන් කරනවා. ඒ වගේම ක්ලබ්ස් වලට මේක අපි දෙන්න ලෑස්ති. සමහර ක්ලබ්ස් වල මේක තියෙනවා ඇත්තටම කියනවා නම් SSC එකේම තියෙනවා. තව ක්ලබ්ස් වලට අපි මේක දෙන්න දැන් ලෑස්ති වීගෙන කරගෙන යනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් එහෙම නැත්නම් අපි හිතමු මේවා පිළිබඳව කියන්නේ ක්‍රීඩාව ක්‍රීඩකයන් පිළිබඳව බලන අයගේ තාම අවධානය යොමු වෙලා නැද්ද මේ සම්බන්ධව? අවධානය යොමු වෙලා තියෙනවා. ඇත්තටම බොඩි බිල්ඩින් කරන කට්ටියට මේක ගිහිලා තියෙනවා. ගොඩක් කට්ටිය මේක අරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඉවෙන්ට්ස් වලට යූස් කරනවා. ඒගොල්ලන් මොකද ඒගොල්ලන්ගේ මසල්ස් වල කැලිටික ඒ කියන්නේ ඩීටේල්ස් ටික හරියට පෙන්වන්න පුළුවන්.
හොඳට ෂෝ ආෆ් කරන්න පුළුවන් ප්‍රඩක්ටය මේක. මොකද මේකේ සෝඩියම් නෑ, මේක වතුරේ තියෙන මොලිකියුල සයිස් එක ගොඩක් පොඩි. හොඳට මසල්ස් වල කැලි ටික හොඳට ඩීටේල්ස් ටික පෙන්වන්න පුළුවන්, ඩිස්ක්‍රිප්ෂන්ස් ටික පෙන්වන්න පුළුවන්, මේකේ හොඳ රිසල්ට්ස් තියෙනවා කියලා පර්ෆෝමන්ස්ලා පර්ෆෝම් කරන කට්ටිය අපිට ඇවිල්ලා කියලා තියෙනවා. ඒ කියන්නේ මේ වතුර පාවිච්චි කරපු අයගෙන් මෙතුමාට ලැබෙන සහතිකය, එතකොට මේක නිෂ්පාදනය කරපු නිර්මාණය කරපු මෙතුමාට ලැබෙන සහතිකය අප්‍රමාණයි. මේක යන්නේ වෝටර් කියන ට්‍රේඩ් මාක් එකද, බ්‍රෑන්ඩ් නේම් එකෙන්මද? ඔව් උදාර, මේක බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ WO2TER කියලා. ආ රයිට්. WO2TER කියලා. මේක තමයි බ්‍රෑන්ඩ් එක. අදින් පස්සේ මම හිතන්නේ SL Sport එක අපි නර්බන්නම් ගණනාවක් ඉන්නවා ලංකාවේ පිටරට. මේ අයට මම හිතන්නේ තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරගන්න ලංකාවේ හදපු අපේ කෙනෙක් හදපු වටිනාම දෙයක් කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. මේ ප්‍රොඩක්ට් එකේ තියෙන වටිනාකම, ගුණාත්මක භාවය සහ මේක අත්‍යවශ්‍ය වෙන්නේ කොයි ආකාරයට කියලා එතුමා බොහොම අපූර්වට පැහැදිලි කරා. අපිට තියෙන අර ප්‍රාර්ථනාව මේක ලංකාවේ හැමෝම දැනගන්න, ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරන අයට මේක අත්‍යවශ්‍යම දෙයක් වේවි කියලා අපි හිතනවා, අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට SN Sport කණ්ඩායමට. බොහොම ස්තුතියි. තව එක දෙයක් කියන්න ඕනේ. මේ ගොඩක් කට්ටිය ස්පෝර්ට්ස් පාර්ටේක් කරන කට්ටිය හිතනවා මේක මොනාරි ටෙස්ටයක් කරලා බොඩි එකට මේක ටෙස්ටයක් කරලා ඇනලයිස් කරලා බැලුවොත් මේක ඩ්‍රග්යක් හැටියට වැටෙයිද කියලා. නෑ, මේක ඩ්‍රග්යක් හෝ මෙඩිසින් යක් නෙමෙයි. ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වුණොත් ක්‍රීඩාවට පෙරතුව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකනේ කෙටියම කියන්න ඕන. අන්නාරි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෙටියම කියන්න ඕන ඒක. ඒ කියන්නේ බය නැතුව මේ ප්‍රොඩක්ට් එක ගන්න, බය නැතුව දිනන්න පුළුවන්, බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එච්චරයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ හෙට ඉඳන් බොහෝ දෙනෙක් අපිට කතා කරයි. අපි නම්බර් එකක් දාමුද මෙතුමාගේ කන්ටැක්ට් කරගන්න? මම හිතන්නේ අපේ තිරේ යටින් දිස් වෙනවා මෙතුමාගේ කන්ටැක්ට් නම්බර් එක. කතා කරලා මේ ප්‍රොඩක්ට්ස් ගන්න කොහොමද කියන එකත් එතුමාගෙන් දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන්. වතුර කියන්නේ අපිට ඕන දෙයක්. හැබැයි ඔක්සිජන් කියන්නේ ඊටත් වැඩිය වටින දෙයක්.